මෝතස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් ශ්‍රද්ධහබද්ධි සම්පන්න කාරුණික වාසනාවන්ත පිම්වත්න්නේ. අද වපපුරු පසුලොස්සක පොහොය දවස. පිමත් ඔබගේ ජීවිතය පිනෙන් කුසලයෙන් දියුණු කරගන්නට පුළුවන් තවත් දවසක් විදිට මේ උතුම් වප්පුර පසුලස්සක පොහොය හඳුන්නන්නට පුළුවන් පිමතුනි වප් කියන වචනය තේරුම වපුරණවාය කියන අර්ථය. අපි කෘෂිකාර්මික රටක් වස්සයෙන් අතීතය ඉඳලම ඊටත් එහා බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච දඹදිව ගත්තහම්ම මේ කෘෂිකාර්මාන්තයට මුල්තැනක් දෙමින් ජීවත්ත එච්ච මනිසුන්ගේෙන් පරිපුූර්ණවූ රටව. පිමතුනි මේ කාල සීමාව තුළ වපුරලා අස්වනු ගෙට ගන්නවාය කියෙන අර්ථයෙන් තමයි වක් කියන නාමය සකස් වෙලා තියෙන්. මෙතන අර්ථ දෙහෙකින් අපිට වපුරලා අස්වනු ගන්නවා කියන එක සිහිපත් කරන්නට පුළුවන්. පළවෙෙන එක තමයි අපි ආහාරයට ගන්නා භෝග සම්පත්වස්සේ. අපි නොයෙක් නොයෙක් දේ වගා කරලා එහි අස්වන්න ගෙටගන්නවාය කියන අර්ථය පළමුකොටම ගැබ්වි තියෙන්නට පුළුවන්. දෙවනී එක තමයි කාල සීමාව තුළ අපි ශ්‍රද්ධාව නමැති බීජවපුරලා ජීවිතයට පුුණේ නිධානයක් රැස්කරගන්න අර්ථයක් මෙහි ගැබ්වීතිවෙන්නටත් පුළුවන්. බොහොඳයට කල්පනා කරලා බැලුවොත් අවුරුද්ධි වෙනත් කාල සීමාවන්ට වඩා මේ වප්පුර පසුලොස්සක පොහොය දව සිදලා ඉල්පුර පසුලොස්ක පොහොය දවස වෙනක. මාසේක කාලසීමාව අපි චීවර මාසය කියලා හඳුන්නවා ඔබ දකලා තියෙනවා මේ ලෝකෙ කොහෙ හිටිය උපසම්පදා ස්වාමින් වහන්සේලා ඇසළපුර පසුරස්ක පොහොය දවස්සේ පෙරවස් සමාධම්වෙලා මාසතුනා එ වස්සීරය ආරක්ෂාකිරීමෙන් අනතුරුව මේ වප්පුර පසුරස්සක පොහය දවසේ ඒ වස්සීලය පවාරණය කරලා උන්වහන්සේලා කටින චීවරයක් ලබන්නට සුදුස්තත්වයට පත්වෙනවා තින් දායක ඇත්තන්ට පුළුවන් ොෙක් නොෙක් පිකංකරමින් මේ කාලසීමාව තුළ බොහෝම පිනෙන් දියුණුණු සස්්‍රීක කාලසීමාවක් ගත කරන්නට. පිමතනි මේ වක්පුර පසරොස්සක පොහොය පිළිබඳව නැවතවාරයක් අපි කල්පනා කළො ඉතිහාසේ දිහා බලලා. බුද්ධ චරිතයේ නොයෙක් වැදගත් සිදුවීම් අවස්ථා රාශියක් මෙඋතුම් පෝය දවසත් සමඟ බැඳිලා තියෙනවා. පළමුකටම පින්වත්නි අපි කතාකරුවත් ලොවතුතරා බුදුරජාණන් වහන්සේගේ බුද්ධචරිතය ඇසුරරි. තථගත බුදුරජාණන් වහන්සේ සිදුහත් කුමාරයා වසයෙන් මේලෝකයට පහළ වනාට පස්සේ. දින හතකින් මහමායා බිසව කළුරිය කරනවා. කළුරිය කරපු මහමායා දේවිය තවතිසා දිවලෝකයේ මාතෘ දිවිරාජා නමින් උපත්තිය ලබනු. බුදුරජාණන් වහන්සේ බුද්ධත්ය දිනාගෙන වසර හතකට පස්සේ. අත්වන වස්කාලය ගත කරන්නට තෝරගන්නේ තමන්ගේ මේ අම්මා මාතෘූ දිවරාජයා වැඩඉන්න තෞතිස්සා දිව්‍යලෝකී. උන්වහන්සේහි වැඩම කරලා මාසතුනා ගැඹරු අභිධහරමය මේ මාතෘූ දිවරාජයාට දේශනා කරනු. එ කතා බ්‍රෞෘ්තියත් හරයාාපුූරුයි භාග්‍යවතුන් වහන්සේ දහවල පිඩපාතයට වඩින වෙලාවදක්වා බන කියලා නිර්මිත බුද්ධරූපයක් මවල එය බුදරූපය අභිධහරමයේ දේශනා කරණආකාරය මැවැෙන්ට සලස්වලා හිමාලේයට වැඩම කරලා දංවලද අනෝතත්ත විලෙෙන් පැම් පහසු වෙලා අර දිව්‍යතලයේ දෙවියන්ට කියපු අභිධර්මය නැවතත් සැරියුත් මහ රහතන් වහන්සට දේශනා කරල තමයි නැවතත් දිව්‍යතලයට යන්න. මේක හරීම සියුම් වැඩක්. බුදුරජාණන් වහන්සේ ගිහිල්ලා නැවත අර නිර්මිත බුදුරුව අතුරුදහන් කරවලා උන්වහන්සේ වැඩයිඉඳගෙන නැවතත් අවිිධර්මය දේශනා කරනවා. මේක හොඳටම එර්දිමත් දෙවියන්ට විතරලු දැකගන්ට පුළුවන්. ඒ තරන්න සියුම් දෙයක්. තතාගත බුදුරජාණන් වහන්සේ පින්වත්නි ඔය ආකාරයට තුම් මාසයක් බණ කියලා මේ උතුම් වපපුර පසරසක පොහොය දවසක තමන්ගේ අම්මාව සෝතාපත්ති පලේපි හිටව්වා. මාතෘු දිවරාජය සෝතාපත්ති පලේට පත්ව වනාට පස්සේ තතාගත බුදුරජාණන් වහන්සේ තමම් පැමිණි කාරණය අවසංකරලා නැවතත් මනුස්සලෝකයට වැඩම කරන්නට පිටත් වුණා. උන්වහන්සේ දි්‍යලෝකීදලා මනුස්සලෝකයට ගොඩබස් ස්ථානයේ දඹදිව සංකස්සපුරය. අපි ඒ සිද්ධියට කියනව පිවත්ති දේවාව රෝහණය. එදා බුදුරජාණන් වහන්සේ හරි අපූර් වැඩක් කලාා ඒතමයි දිවගැබ විවර කරලා මනුසලෝකින් ඇත්තන්ට දි්‍යලෝකය පෙනෙන්න්නට සැලසවා. බුදුජාණන් වහන්සේ දිවලෝකයේ ඉඳලා රන්න නිමගක් දිගේ පහලට වැඩම කලාා දෙවිවරු බ්‍රහ්මයෝ සාධකාරදිදී තතාගතයන් වහන්සේ මහපලෝට වැඩම කෙරෙව්වා මේක හරීම ආශර්මත් සිදුවීම කලාතුරකින් මනුස්සයට දකින්නට ලැබෙන සිදුවීම. එවිතරක් නෙමෙයි එක බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනය තුළ එක් වරක් පමණක් දකින්නට ලැබෙන මහ පුදදුම සිදුවීම. මේ සිදුවී මෙහෙම නැත්තන් දේවාාවරෝහණය සිද්ධ වනේ අදවාගේ උතුම් වප්පුර පසුළොස්සොකපු හොය දවසකර. තතාගතයන් වහන්සේ මනුස්සතලට වැඩම කරලා ඒ වෙලාවෙදී එතින්දි උන්න්නහන්සගෙන් ප්‍රශ්න විමසුපු සාරිපපුත්ත මහරහතන් වහන්සේ අහපු මහාසීරු ගැඹුරු ප්‍රශ්නකිහිපයකට මිනිස් විශස්ස රහම උත්තර සපයනවා. උතර සපේලා අවසංවෙලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහනිනිි මගේශාසනයේ ප්‍රඥාවන්තිං අතර අග්‍රස්ථානය දිනාගන්නේ මෙන්න මේසාරි පුත්තයි උන්නහන්සේගේ ප්‍රඥාව දෙවැනිවන්නේ තතාගත සම්මාසම් බුදුරජාණන් වහන්සට පමණයි කියලා උන්නවහන්සේට ප්‍රඥාවන්තින් අතර අග්‍රස්ථානය ලබා දෙනු වලන්ට පිම්වත්න්නේ වප්පු හොය සිදවෙච්ච තවත් ඉතාමත්ම වටිනා කාරර්යක් විතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ මහා ඇරදික් සහිතව මහා අපූරු චිත්‍රයක් මවාගෙන බොහෝධනකුගේ ශ්‍රද්ධාව වඩවාගෙන දෙවලව ඉඳම් මනුලෝට වැඩම කරද්ධි පිම්වත්න්නේ මේ ආශරය දැක්ක බොහෝදනේ තථගතයන් වහන්සේට පැහැදුණ. සංකස්වපුරේ හිටපු සිරිවර්ධන කියලා කුමාරේ තතාගතයන් වහන්සේගේ දේවාවරෝහණය දැකලා තතාගතයන් වහන්සේ කෙරෙහි පැහැදිලා ඒ උතුම් ගෞතම බුද්ධවාාසනයේ පැවිද්ධ ලබනු. පැවිද්ධ ලබපු මේ සිරිවර්ධන කුමාරයට ආයෙ මෛත්‍රී කියන නාමේ තියනවා. ආය මෛත්‍රී හාමුදුරුවෝ වපපුර පසලොස්ක පොහොය දවස මහන වන්නා එල්පුර පසලොස්සක පොහොය දවස්සේ උන්වහන්සේ පණඩපාති කරන අවස්ථාවවිද උන්න්නහන්සට වටිනා චීවර වගයක් ලැබුණ. එක චීවරයක් භාග්‍යවතුන් වහන්සේගේ සිරියහනි වියනක් කරලා බැන්දා අනි්චීවරයේ බුදුරජාණන් වහන්සේගේ සිරියහනේ ඇතිරිල්ල විදිහට දැම්මා. ඔය විදිහට කරලා බුදුරජාණන් වහන්සේ වැඩඉන්න වෙලාවේ අනිමිස ලෝචන පූජාව කරමින් ඇසිපිය නොහෙලා භාගෙවත් බුදුරජාණන් වහන්සේ දෙස බලා හිදිය.ඒ වෙලාවෙ පින්වත්න බුදුරජාණන් වහන්සේ මහා සංඝයාට දේශනා කරනව මහනෙෙනී මන්ට ලැබිච්චදේ භාගවත් බුදුරජාණන් වහන්සට පූජ කරලා අනිමිස ලෝචනයෙන් භාග්‍යතුන් වහන්සේ පිදුම් කරන්නේ වෙන කවුරුත් නෙමේ. අනාගතයේ මේ මහබද්‍ර කල්පයේදීම කේතුමතී කියෙන උත්තම රාජධානී ඉපදෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ බවට පත්වෙෙන්න මෙන්න මේ ආර මෛත්‍රී භික්ෂුව. උන්වහන්සේදාට නාගසා තමන්ගේ බෝධිය වස්සයෙන්ත භාගෙන සකළ ලෝක සත්‍යයාගේ හිත සුව පිණිසමේ කල්පය අවසානයේ දීම මෛත්‍රීය බුදුරජාණන් වහන්සේ නමින් බුදුවෙනවාය කියලා නියත විවරණය දුන්නේ මෙන්න මේ කියන උතුම් දිනයක් මුල් කොටගෙන. එතකට ඒ නියත විවරණ දෙන්ඩ ඉල්පෝය දවසේ අඩිතාලම වැටනෙපින් වත්න අද වපපුර පසලස්සක පොහොය දවසේ. මෛත්‍රී බෝසතානන් වහන්සේ බුද්ධ ශාසනයේ පැවිදි වුණේ අද වගේ උතුම් දවසක. මේ දේවාව රෝහණය කියන සිද්ධිය පිම්වත්නී ම මුලිනුත් සඳහන්කලා එක බුද්ධ ශසනය එකවතාවයි දැකගන්නට පුළුවන් කියලා. පිමතුනි මේ ලෝකෙ තියෙනවා අවිජහිත ස්ථාන කියලා ස්ථාන කීපයක්. අවිජහිත ස්ථාන කියලා කියන්නේ සියලු බුදුවරුම් අත නොහරින තැන්. ලෝකයේ කොච්චර බුදුවරු පහළ වනත් ඒ සෑම බුදුවරේක්ම පරිහරණය කරන ස්ථානකිීපයක් මෙ ලෝකධාතුව තුළ තියෙන. පිමතන සියලු බුදුවරු පහළ වෙන්නේ දඹදිව මධ්‍ය මණ්ඩලේ. මධ්‍ය මණ්ඩලයෙන් පිටට කොහේවත් බුදුවරු පහළ වෙන්නේ නෑ. මෙ සෑම බුදුවරේක්ම බුද්ධත්වය සාත්සාත් කරන්නේ දඹදිව වජරාසනය. මෙ වජිරාසනය පාමුල තියන බෝධීන් වහන්සේ තමන්ගේ බෝධිය වසෙන් ඒ ඒ. බුදුරජාණන් වහන්සේලා පාවිච්චි කරනවා. බෝධින් වහන්සේ වෙනස් වෙන්නට පුළුවන් හැබැයි ස්ථානය එකමයි. අපේ බුදුරජාණන් වහන්සේගේ ඇසතු බෝධීන් වහන්සේ වැඩඉන්න තැනම තමයි ඊට කලින් හිටපු කාශප බුදුරජාණන් වහන්සේගේ නුගබෝධන් වහන්සේ වැඩහිටිය. ඊටත් කලින් හිටපු විපස්සී බුදුරජාණන් වහන්සේගේ පළුල් බෝධින් වහන්සේ වැඩහිටියෙන් මෙන්න මේ කියන එකම ස්ථානය එක අවිජහිත තැන සියලු බුදුවරු අත නොහරින තැන. ඊළඟට සියලු බුදුවරු උතුම් ධර්ම දේශනාව සිද්ධ කරන පලවෙනි තැන. මංගල ධර්ම දේශනාව දම්සක් පැවතුන් සූත්‍රය. එක වෙනස්වෙන් නෑ ලෝකේ අතාාර්ථයෙ දම්සක් පැවතුන් සූත්‍රයෙන්කයක් ලෝකයේ ඕනෑ තරම් බුදුවරු පහලවනාද සියලු බුදුවරු දම්සක් පැවතුන් සූත්‍රයෙන් තමයි බණ කියන්නට පටන්ගන්න. අන්න ඒ දම්සක් පැවතවන් සූත්‍රය හැමදාම දේශනා කරඋපු තැන තමයි බරණැසේ සිපතනී මිදදායි. හැම බුදුවරේක්ම අතනොහරින් අවිජහිත තවත් ස්ථානය. ඊළඟට පින්වත්න තුංගෙන තැන තමයි. භාගෙවත් බුදුරජාණන් වහන්සගේ ගඳකිලිය තිබ්බ සැවැත්නුවර ජේත වනාරාමි. එක සියලු බුදුවරුන් අතනොහරින්න තැන. අපේ බාගවත් බුදුරජාණන් වහන්සේ අවුරුදු තිස් පහේදි බුද්ධත්තයට පත්වනා අසුවේද පිරිනිවාම්පෑව. උන්වහන්සේ මේ කාල සීමාව තුළ අවුරුදු හතලිස් පහ ලෝක සත්‍යයා විසේහි ධර්මය දේශනා කළා මේ අවුරුදු හතලිස් පහෙන් දහනමයක්ම භාග්‍යතුන් වහන්සේ වැඩහිටියේ අවිජහිත ස්ථානයක් වුණු සැවැත් නූර ජේත වනාරාන්න. හතරවෙනි අවිජහිත ස්ථානය තමයි අපි ඔය මුලින් සඳහන් කරපු දමදිව සංකස්වපුරේ දේවාව රෝහණේ සිද්ධ වෙන තැන සියලුබුදුවරුන් දේවාව රෝහණය කරන්න මෙින්න මේ සංකස්සපුරේ. එනිසා සිද්ධි නිසා අපිට වප්පුර පසුරස්සප පොහේ දවස ඉතා අමත්ම වැදගත්වෙනු. ශ්‍රයි ලාංකිකයන් විදිහට ගත්තහම අනුලා බිසව ඇතුළු කාන්තාවන්ට පැවිදිවෙඩ ඕනනි කියලා. රජ්ජුරුවන්ට සඳහන් කරහම රජරුවූ මිහිදු හාමුදුරන්ගේ උපදේශ පරිදි ධර්මාසෝක රජ්ජුරුවන්ට සංගමිතා මෙහෙනිය මේ රට ටෙවන්නට කියලා දූතයන් පිටත් කර හරින්නේ අද වගේ දවසක. කාන්තාවන්ට විමුක්තිය ලැබෙන්ඩ නිදහස ලැබෙන්ඩ සාසනික අයිතිය ලැබෙන්ඩ එ භික්ෂණී පැවිද්ධ ලංකාව තුළ මුල්බැස ගන්නට අඩිතාලම සකස්කරපු දවස තමයි මෙ වප්පුර පසුලොස්සක පොහොය දවස. එවි තරක් නෙමයි පින් වත්නි මහිඳු මරහතන් වහන්සේ මහා විශාල ශාසනිික සේවයක් කරලා. රජුරුවතක එකතුවෙලා රටේ බෞද්ධ පෙබිඳීමක් කලාට පස්සේ රජුරුව වහන් ව ස්වාමීනිී. දැම්මා බුද්ධශාසනය නැයිද මේ රටේ බුද්ධශාසනය පිහිටියද නෑ රජතුමෙන් ස්තාම බුද්ධ ශාසනය පිහිටිය නෑ. මේ රටේ ඉපදිච්ච කොළොකුමාරයක් පැවිදි වෙලා උපසම්පදාව ලබල සංඝයා මධ්‍යේ විනය සජ්ජායනා කළොත් මේ රටේ ඔය කියන විදිට ශාසනය පිහිට නව ප්‍රතිෂ්ඨාපනය වෙනවා ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ අරමුණේ පිහිටවීමය අරමුණේ අරිට් මහරහතන් වහන්සේ මේ රට ඉපදිච්ච කෙනෙ උන්හන්සේ තූපාරාමේදී විනය සජ්ජායනා කරන්ඩ පටන්ගත්තේ අද වගේ උතුම් පෝය දවසක. පිමතුනි ශ්‍රීීමහා බෝධිරජාණන් වහන්සේගේ දක්ෂිණ ශාකාව ශ්‍රී ලංකා දීපේට වැඩම කිරීම සඳහා රංකටාරමක වැඩහින්දියත් අද වගේ දවසක. තර්මාසෝක රජුරූ ශ්‍රී ලංකා දවීපේට දක්ෂිණ ශාකාවෙවන්ට සූදානම් වෙන.ඒවෙලාවෙ මහරහතන් වහන්සේලා කටාරමං කරගෙනෑ වෙල්ලා කියනව රජතුමනි. ඔය අත්ත වෙන්කරල්ලා මේ රංකටාරමය පිහිටුවන්. ධර්මා සෝකා අධිරාජ්‍ය තමන්ගේ දරුවෙක්්ට වගේ බෝධින් වහන්සිට ආදර එකලා. එවෙලා වෙදි කියෙනා ස්වාමිනිි මං කොහොමද මේ බෝධින් වහන්සිට හානියක් කරන්න. කෝමද මේ බෝධිශාකාාව මං මේ බෝධියෙන් වෙන් කරන්නේ. අනේ මටනම් බෑ ස්වාමිණය කියෙලා කිවෝ. එවෙලා ේ මහරහතන් වහන්සේලා කිව්වා රජතුමනි මේ අත්ත කඩන්්ඩෝනෙත් නෑ කපණ්ඩෝනෙත් නැෑ. ඔබතුමා මේ පැන්සලේ අරගෙන වෙන්කල යුතු ස්ථානයේ පැන්සල්ලි රක් අඳින්ඩ රහතන් වහන්සේලාගේ අධිස්ථානයගේ බෝධ්‍යංකුරේ වෙබ කිව්වා. ඔන්න අරවිදිටම පැන්සලකින් රජුරුව ලකුණු කළා බෝධ්‍යාංකුරේ වෙන් වෙලා රං කටාරමක පිහිටිය. ඒ පිහිටියෙත් අද මේ වගේ වප්පුර පසුලොස්සක පොහොය දවස්ස. බලන්ටක ශාසනික වසේ මොනතරං. වැදගත් දේවල් සිද්ධ වෙලා තියෙන දවසක්ද අද වප්පුර පසලොස්සක පොහේ දවස. පින්වතුනි ඔය විතරක් නෙමෙයි පෙරවල් සමාධංවෙච්ච ස්වාමින් වහන්සේලා. තමන්ගේ වස් පවාරණය කරලා අද දවසේ හෙට ඉඳලා චීවර ලබාගැනීමට, කටින චීවර දරාගැනීමට සුදුසු තත්වයට පත්වෙනු. එනිසා මේ මාසය පුරාවටම නොයෙක් නොයෙක් පින්ඳහං කරලා, ට ජීවිත සුගතියකට පත්වෙන මාර්ගය සකස්කරගණ්ඩ පුළුව. යතාපි පුපරාසිම් හා කයිරා මාලා ගුණේ බහු. ඒවන් ජාතේන මච්චේන කත්ත බංකුසලම් බහු. දක්ෂ මාලාකාරයේ හොඳම මල් එකතු කරලා මල් මාලයක් ගොතනෝ වගේ ඔබටත් බුදුරජාණන් වහන්සේ දේශනා කනවා ඉපැදීපද මැරිමැරි අන්න සංසාරයේ කුසල් මාලය ගොතාගණ්ඩ. පින් මාලය ගොතා ගණ්ඩ, එතකට ඔය ඇත්තැන්ටත් සුගති ගාමීවෙන්ට පුළුවන්ගේ කියලා. එනිසා අද උතුම් වප්පුර පසලොස්සක පොහේදවස මේ හිමිදිරි උදෑශන ඔබ පොහේදවස වැදගත් කමශ්‍රවණය කරනව වගේම පොහෙදවස අර්ථාන්‍යතව ගත කරන්නටත් අධිෂ්ඨාන කරගන්ඩුවලි. විමතනි තෙරුවන්කිරෙහි අචල ස්්‍රද්ධාවක් ශීරිාරය කාන්ත භාවයක් ඇතුව කටයුතුගලොත් ඔය තන්ට සතාගත බුදුරජාණන් වහන්සගේ ශාසනය තුළ ස්ථාවර ප්‍රතිපත්තියකට අනුගතවෙන්ට පුළුවන් වෙයි. ඒ සඳහා මේආහපු බනත් උපනිස්ශ්‍රේම වේවා කියල සාදු කියලා ප්‍රාර්ථනා කරන්. දෙවියන්ට පින්දිෙමු ආකාසට්ඨාච බුම්මට්හාා දේවානනාගාම හිද්දිකා, පු්ඥන්තං අනුමෝදිිත්වා චිරංරක් හන්තු බුද්ධ සාාසනං, ආකාසට්හාාච බුම්මට්ඨා දේවා නාගාම හිද්දිිකා ප්ඥන්තං අනුමෝදිිත්වා චිරංරක්හන්තු බුද්ධ දේශනං ආකාසට්ඨාච බුම්මට්ටා දේවා නාගාම හිද්දිිකා ්ඥන්තං අනුමෝදිිත්වා චිරංරක්හන්තු බුද්ධසාභකා ආති දෙවනුව කල්පනාකරන්ට ඔබනමිමිය පරලෝගී ශ්‍රඥාීන්ට මේපින් අනුමෝදัง වීවා ඔවන්ටමේපිං ඇසේවා දැනේවා පින දැක සතුෘුුවේවාන මූදම්ම සතුුවේවා දුකින් අතමිදේවා නොදුරු භවයකදීම නිවනින් සැනසත්තුවා කියලා ප්‍රාර්ථනා කරම්. පිමතුනි අදමය උතුම් දේශනාවි දායකත්තේ දැරු සමටත් අපේ ස්වාර්ණවාහිනි ඒහි පස්සිකෝ කාර් මණ්ඩලේ ප්‍රධහන කරගෙනේ සැමටත් බනැසූ ලක්වා සීලුවවාසී පින්මත් ඔබ සෑම්සිර දෙනාටත් එකසේ මේපින් හේතුවේවා, බෑම්සිලු නාම ිින්ම් බලින් නිදුක්වේවා නිරෝගවේවා සුව පත්වේවා කායිකවේදනා මානසික පීඩා දුරුුවේවා කරන කියන කටේතු සියල්ලක්ම සරප්‍රකාරෙන් ම සාර්ථක වේවාලොවජීවිතේ වාසනාවන්ත වේවා පරලෝසුගතිගාමී වෙෙත්තුවා අවසන උතුම් නිවාන් සැපපිනිසම මෙපිනහේතු වේවා වාසනාවේවා ආරමිතාවක්ම වේවා කියල සාදු කියෙලා ප්‍රාර්ථනා කරන්. අභිවාදන සීලිස්ස නිච්චං අධ්‍යාපචායිනෝ චත්තාාරෝ ධම්මාවඩ්ඩන්ති ආයුුවන්නෝ සුකං බලං ආයුරාරෝගය සම්පත්ති සග්හ සම්පත්ති මේ වච අතු නි්බාන සම්පත්ති මිනාතයේ සමි්ජහතු අනන්තතෙරුවන් ගුණබෙලෙක් සියලු දෙනාටම යහපතක්ම වේවා. බදුල රඹුක් පොත පුවක් සෙවෙනෙහි විසූ මැතකෙතර සියනේ රිස්පියතුමා මේ පරලොවකොස් වසර පහක් පිරිමනිමිත්තෙන් පියාලන්ගේ සස්සර ගමන කෙළවර කරගන්න මේ පින්කම හේතුවේවායි පතමින් බිරිඳ සහ දදුතරුවන් විසින් අද තින මෙමු තර්මතේශනාවට දායකත්වය දක්මන ලතිේ.